මිනිස් කනට උඩරිම සංවේදී සංඛ්‍යාතයට ආසන්න වෙන්න තමයි එලාම් එක හදලා තියෙන්නේ. විදුලි බුබුල කියන්නේ විද්‍යුත් ශක්තිය ආලෝක ශක්තිය බවට පරිවර්තනය කරන එකට හොඳම උදාහරණයක්. ආලෝක පරාවර්තනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි කණ්ණාඩියක් ඉස්සරහා ගිහිල්ලා බැලුවාම අපි වම් පේන්නේ. පල්ලෙහා වස්තුව සහ උඩ වස්තුව අතර ඇති වෙන ඝර්ෂණ බල නිසා පල්ලෙහා වස්තුව ඇද්දාම උඩ වස්තුවත් ඇදිලෙන්න පුළුවන්. බාහිර නිරාවරණය වෙන පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙද්දී සංවහණයෙන් තාපය හානි වෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. තේ එක ඉක්මනට නිවෙනවා. අක්ෂයේ ඉඳන් බලයට තියෙන ලම්බක දුර වැඩි වෙද්දී පොඩි බලයකින් වුණත් ලොකු ගූර්ණයක් ගන්න පුළුවන්. කෝච්චිය ගමන් කරද්දී කෝච්චිය අවට තියෙන වායු ධාරාවල වේගයේ වැඩිවීම නිසා මනුස්සයා සහ කෝච්චිය අතර පීඩනය අඩු වෙන්න පුළුවන්. ඒකෙන් මනුස්සයා කෝච්චිය පැත්තට ඇදිලා යනවා. රෝදේ පල්ලෙහාම ලක්ෂ්‍ය පිටිපස්සට යන්න උත්සාහ කරද්දී පොළවෙන් ඒ මත ඉදිරියට ක්‍රියා කරන ඝර්ෂණ බලය පාවිච්චි කරලා තමයි කාර් එක ඉස්සරහට යන්නේ. වාහනේ ඉස්සරහට තොරණය වෙද්දී තන්තුවේ ආතතියේ යෙදෙන තිරස් සංරචකයෙන් තමයි එල්ලලා තියෙන වස්තුව ඉස්සරහට තොරණය වෙන්නේ. ඉතින් ජීවිතේ හැමදේටම වැදගත් වෙන ෆිසික්ස් එක අපි හම්බ වෙමු. මම අනුරාධ පෙරේරා. මම කියලා දෙන්නේ ජීවිතයට ෆිසික්ස්. අනුරාධ පෙරේරා ජීවිතයට ෆිසික්ස්. භෞතික පන්ති ආරම්භය ගම්පහ සුසිප්වන්. සීළු දරුවන් සඳහා විශේෂ සම්මන්ත්‍රණය ජූනි මාස 8 වනදා රාත්‍රී 8ට Zoom සහ YouTube ඔස්සේ.